අදාපයඹුලෙන් ආල්ට ගෙනාවේ උදේ කෑමට රෑ කෑමට හදාගන්න පුළුවන් රසම රස කිල් රොටි රෙසිපි එකක්. ඉතින් කාර්යබහුලයිට මේ රෙසිපි ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉක්මනට හදන්න පුළුවන් වගේම ගොඩාක් රසයි. එනිසාවල එකපාරක් හරි හැදුවොත් නැවත නැවතත් හදන්න අස හිතෙයි. ඒ තරම්ම රසයි. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි අවශ්‍ය කරන තෙම්පරාදුව හදමු. ඒකට මම පෑන් එකකට තෙල් මේසයන් දෙකක් දානවා. ඊළඟට ඒකටම අබ තේ හැඳි භාගයක්, ඒ වගේම සුදු ලූණු පොඩියට කපලා, කරපිංචා ටිකක්, ඒ වගේම පොඩියට කපාගත්තු ලූණු අමු මිරිස් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් තෙල් එකේ බැදෙන්න දෙනවා. මේ විදිහට බැදීගෙන යන අතරතුර ඒකට මම කෑලි මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී ලුණු එකතු කරගන්න පුළුවන්. ඒත් මම රොටි එකට තමයි ලුණු එකතු කරගන්නේ. ඒ නිසා මේකට ලුණු දාන්නේ නැහැ. මේ වගේ හොඳ රන්වන් පාට වෙනකන් තෙම්පරාදු සකස් කරගත්තට පස්සේ මම ලිප ඔෆ් කරනවා. ඒක දැන් පැත්තකින් තියාගමු. ඊළඟට මම බෝල් එකක් අරගෙන ඒකට පාන් පිටි කෝපයක් එකතු කරගන්නවා. දැන් මම ඒකට රසාණු ලුණු දානවා. ඒ වගේම මේක හදන්න අවශ්‍ය වෙන පොල් කිරි, ඒ වගේම බිත්තරයක්. මුලින්ම මම බිත්තරේ මේ විදියට ගහ ගන්නවා. ඊළඟට ලුණු දාගත්ත පාන් පිටියක මේ විදියට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් ඒකට මම මුලින් ගසාගත්ත බිත්තර ටික මේ විදියට එකතු කරගන්නවා. ඊළඟට ඔයාලා පොල්ගිරි එකතු කරනකොට ටික ටික එකතු කරන්න. එකතු කරලා මේ විදියට අනාගන්න. එතකොට අපිට අවශ්‍ය පදමට අනාගන්න ලේසි. දැන් මම ටික ටික පොල්ගිරි එකතු කරන ගමන් මේක දියාරුත් නැති, ගොඩක් ඝනකමත් නැති බැටර් එකක් තමයි හදාගන්න ඕන. මේ විදිහට හොඳට කැට නැති වෙනකන් දිය කරගත්තට පස්සේ මං කලින් හදාගත්ත තෙම්පරාදුව මේකට එකතු කරගන්නවා. ඉතින් මේ තෙම්පරාදුව නිසා තමයි ගොඩක්ම රස. ඒ නිසා තෙම්පරාදුව වල වැඩිපුර දාගන්නවා නම් මේ රොටි එක තවත් රසයි. තෙම්පරාදුව එකතු කරගත්තට පස්සේ බැටර් එකේ ඝනත්වය වැඩි වගේ. ඒ නිසා මං තවත් පොල් කිරි ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. ඔයාලා බැටර් එක මේ පේන පදමට හදාගන්න. එතකොට ගොඩක් පහසුවෙන් අපිට රොටි ටික පෑන් එකට දාන්න පුළුවන්. දැන් මම පෑන් එකක් ලිපේ තියලා ඒකට හොඳින් තෙල් ගානවා. ඊළඟට හදාගත්තු බැටර් එක මේ විදිහට දාලා තුනී කරන්න ඕනේ. ඉතින් හැන්දෙන් මේ විදිහට වටේට රවුමට සකස් කරගන්න. එක ගොඩේ හිටින්නේ නැති වෙන්න. මේ වගේ එක පැත්තක් හොඳින් පිච්චුනාට පස්සේ මම අනිත් පැත්ත හරවනවා. ඒ පැත්තත් ටික වෙලාවක් පුච්ච ගන්නවා. ඉතින් මේ තියෙන මම හදාගත්තු කිල් රොටි. ඔයාලට පේනව ඇති එක හරිම ලස්සනට තියෙනවා. ඒ වගේම හරිම රසයි. මේ විදියට මම ඔක්කොම කිල් රොටි ටික හදා ගන්නවා. මේ කිල් රොටි එකට අපි තෙම්පරාදුවක් එකතු කරන නිසා සාමාන්‍යයෙන් හදන රොටි එකකට වැඩිය ගොඩක් රසයි. වෙනස්ම රසයක් තියෙන්නේ. පාන් පිටි වලින් හැදුවද කියලා කියන්නවත් බෑ. ඉතින් ඔයාලට මේක ඕනම මාළු මස් කරි එකක් එක්ක කන්න පුළුවන්. ඒ වගේම රස සම්බෝලයක් හදා ගන්නත් පුළුවන්. පාන් පිටි කෝපයක් සහ ගෙදර කුස්සියේ තියෙන අමුද්‍රව්‍ය එකතු කරලා මේ වගේ රස කෑම්වලක් සකස් කරගන්න පුළුවන් නම් මේ කාලේ හැටියට මං හිතන එක ලොකු දෙයක් කියලා. ඉතින් අනිවාර්යෙන් ඒ නිසා ඔයාලා ට්‍රයි කරලා බලන්න. ඒ වගේම ඔයාලා මගේ මේ රෙසිපි එකට කැමති නම් අපේ හැඹුල සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි තවත් දවසක මේ වගේම රසවත් කෑමකින් නැවතත් හමුවෙමු. හැමෝටම සුබ දවසක්.